පොඩි බඩගින්න ඔබටත් සද්ද දානවා නම් ප්‍රතිකර්මෙන් මංචි සුපර් ක්‍රීම් ක්‍රැකර්. ඖෂධ ගන්න සල්ලි නැති බවට ඇමති කෙහෙලිය ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ ඉල්ලා අස්වෙන්නත් සූදානම් බව කියමින්. යම් කිසි විදිහේ මුදල්වල ප්‍රශ්නකුත් මතුවලා තියෙනවා. ඒ සම්බන්ධව කටයුතු කිරීමට හැකියාවක් නැත්නම් ඒ සම්බන්ධව මේ සභාවට මම දන්වනවා. මොකද මම තීන්දුව කරලා තියෙනවා ඇමතිවරයා හැටියට තවදුරටත් එවැනි අඩුපාඩුවක් පිරිමහ ගන්නට බැරි නම් තවදුරටත් තනතුරු දකන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ කියන්නේ බෙහෙත් හිඟය සත්‍යයක්. බෙහෙත් ගන්න සල්ලි නැහැ කියන එකත් සත්‍යයක්. ඒ නිසා අහුවෙන ඕනම තැනකින් මොනෑම හෝ ඖෂධයක් ගේන්න මෑත කාලයේ පියවර අරන් තිබුණා. ඖෂධ නියාමන අධිකාරිය තිබුණට අනුමැති නැති ඖෂධත් ඕනතරම් ගෙන්වලා තියෙනවා. පෙරාදිනිය ළමා රෝහලේදී දරුවන් දෙදෙනෙකු මිය ගියා. සමාජගත උණු මතය තමයි ඖෂධ නිසා මේ මරණ සිදු වූ බව. මරණ පරීක්ෂණයක ප්‍රතිඵල අතේ නැතිවම රෝහල අධ්‍යක්ෂකවරයා ඊයේ මාධ්‍යයට ඇවිත් නිර්දෝෂී වෙන්න හැදුවා. මරණය සම්බන්ධව එම දරුවාගේ කොටස් රස වර්ෂණ වාර්තා වෙත යොමු කරලා තියෙන්නේ. තාම එම වාර්තා ඇවිල්ලා නැහැ. ඊට අනතුරුව මරණයට හේතුව එළි දක්වන පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ එන තීන්දුවත් එක්ක අපි ඉදිරියට තවදුරටත් පරීක්ෂණයක් කරන්න සූදානම්. ඇස්වලට දාපු බෙහෙත් නිසා සමහර රෝගීන්ගේ ඇස් අන්ධ වෙලා තියෙනවා. හැබැයි වගකිය යුතු සියලු දෙනාටම මාධ්‍ය මේ පිළිබඳව ප්‍රශ්න කරනකොට හයියෙන් හිනා යනවා. මොකද මේ අය ගන්නේ මෙහෙ බෙහෙත් නෙවෙයි. මේ අය යන්නේ මෙහෙ රෝහල් වලටත් නෙවෙයි. බොහෝ විට යන්නේ සිංගප්පූරුවට. දැන් මේ වන විට වෛද්‍යවරුන් 1500කට වැඩි පිරිසක් මේ රට අතහැර ගිහින්. අපේක්ෂා රෝහලේ පෙට් ස්කෑන් යන්ත්‍රයත් අක්‍රියයි. කරාපිටිය රෝහලටත් වෛද්‍යවරුන් 100කගේ පමණ හිඟයක් පවතිනවා. රෝහල අධ්‍යක්ෂ වෛද්‍ය UM රංග ප්‍රකාශ කළේ සිටිය යුතු වෛද්‍යවරුන් සංඛ්‍යාව 560ක් බවයි. නමුත් මේ වන විට රාජකාරිය සඳහා සිටින්නේ වෛද්‍යවරුන් 440ක් පමණයි. රෝගියෙකු රෝහලට යන්නේ මරණාසන්න මොහොතේදී හරි ගැලවෙන්න බලාගෙන. පාදේ පුංචි සැත්කමක් කරලා ජීවිතේම අහිමි කරගන්න බලාපොරොත්තුෙන් කවුරුත් රෝහලකට යන්නේ නැහැ. මේ රටේ 90%ක් ඉන්නේ අහිංසක දුප්පත් රෝගී. 10%කට විතර තමයි ලෝකෙ වටේ ගිහින් බෙහෙත් ගන්න පුළුවන්කම තියෙන්නේ. තව තවත් බොරු කියමින් අහිංසක රෝගීන්ගේ ජීවිත බිලිගන්න එපා කියලත් ඇමතිටත් බොරු ලියලා දෙමින් ඇමතිත් ඒ බොරුම කියමින් සමස්ත රටම රවට්ටන්න හදන්නත් එපා කියලා මේ සෞඛ්‍ය බලධාරීන්ට මතක් කරන්නම වෙනවා. අහිංසක රෝගීන්ගේ ජීවිතවල සාපය අද සුරසැප විඳින සියලු දෙනා පසුපස එළවාගෙන එන දිනය වැටි ඈතක නොවන බව මතක තබා ගන්නා ලෙසත් සියත අප මතක් කර සිටිනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.